ග්‍රාමීය ජනතාවට සුළුවා මතිපරණ ව්‍යවසායකයට ණය ලබා දීම සඳහා නව බැංකු පද්ධතියකුත් අවශ්‍යයි. ඒක මහජන බැංකු වෙතට පරිවර්තන වෙන්න ඕන. එහෙම නැත්නම් නව බැංකු පද්ධතියක් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළක් ආර්ථිකයේ මරමස්ථානය. එක්සත් ජනපදයේ වැටුනේ මූල්‍ය වෙළඳපොළ වෝල් ස්ට්‍රීට් වලින් පටන් ගත්තා. තායිලන්තේ මැලේසියාව ඒක අග්‍රදිග කොටීන් කියන රටවල් ටිකනේ. ඒ මුළු රටවල් පද්ධතියම කඩාවැටුනේ මූල්‍ය වෙළඳපොළින්. මූල්‍ය වෙළඳපොළ තනි ආධිපත්‍යකෙ මෙහෙවන්න පුළුවන්කම ලැබුණා. නේද සොරොස් නේ? එයා ඩොලර් ටික ඇද්දා. ඊට පස්සේ රාත්‍රියේ නේද? සතියෙන් දෙකෙන් කඩාවැටුණා. ඒ නිසා රටක ආර්ථික සංවේදී තැන් තමයි බලශක්ති. මාකිය බලශක්ති රජේ තියාගන්න ඕන. මූල්‍ය වෙළඳපොළ රජේ තරංකාරීත්වයකට එන්න ඕන. අනිත් ඒවා අපි කතා කරමු. නේද? හැබැයි මේන කතාව දැන් මේන කතාව ඇවිල්ලා ඔහොම නෙවෙයි. මේ දැන් ගොඩනැගිමින් තියෙන තැන නෙවෙයි. ගොඩනැගිමින් තියෙන මුළු මනින්ම ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකයේ පදනමු නේද මේ සියල්ල අත්තරපු හරිද මූල්‍ය සමාගම් කීපයක් අතර එහෙම නැත්නම් බහුජාතික සමාගම් කීපයක් අතර රටේ ආර්ථික තීන්දුව ගැනීමේ බලයක් රටේ මූල්‍ය තීරණ ගැනීමේ බලයක් රටේ දේශපාලන තීන්දුව ගැනීම බලයක් ආණ්ඩුව හැසිරීමේ බලයක් යන එකට තමයි මේ සැලසුම හදලා තිබෙන්නේ එනිසා අපි අන්න එක පරාද කරන්න ඕන හරිද අපි නැවත කියන්නේ අපේ මේ යෝජනාව තිරේ දොඩම් බොඩ බදා ගැනීම නෙවෙයි ආකාර කීපයකින් නියාමනයේ තරගකාරීත්වයෙන් වෙළඳපොළට මැදිහත් වීමෙන් නේද වෙළඳපොළේ පංගුව පවත්වාගෙන යමින් මේ ආර්ථික පංගුව රජය ආරක්ෂා කරගන්න. ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ මේ විකිණීම පිළිබඳ කතාව ඇවිල්ලා තියෙන්නේ මා කලින් කියපු කරුණු තුනට. එකක් ඔවුන් යෝජනා ඔවුන් නියෝජනය කරන ආර්ථික උපාය මාර්ගය. දෙක මේ වෙලාවේ ඇතිලා තියෙන ඩොලර් අර්බුදය. තුන මේව ඇතුලේ තියෙන වංචා දූෂණ. ඇත්ති තරම් කියන්න පුළුවන් මම ඒවා ගැන වැඩි කිව්වේ නැති නේද? ඒ ආලංකිකේ වංචා දූෂණ පෙට්‍රෝලියම් විදුලි බල අපි ඇති තරම් කතා කරලා තියෙනවා. මම ඒ ගැන වැඩි කිව්වේ අපි කවුරුත් දන්න දේවල්. ඒ නිසා මේවා මගහැරපු පාලනක අපිට අවශ්‍යයි. ඒ නිසා කවුරු හරි යෝජනා කරනවා නම් මේ ආණ්ඩුව තියාගෙන විකුණගෙන කුඩුවින්. අපිට පාරවල් දෙකක් තියෙනවා. මේ ආණ්ඩුව තියාගෙන විකුණනවා. එහෙම නැත්නම් රටේ ආර්ථික දිසානතිය අපි තීරණය කරලා ආණ්ඩු බලය වෙනස් කරනවා. අන්න ඒ දෙකයි වෙන්න ඕනේ. මා කියන්නේ වෙන්න ඕන යට දෙවෙනි කරුණ. එවිට මේ ආණ්ඩු මේ දේශපාලන සංස්කෘතිය මේ ආර්ථික ප්‍රතිපත්තිය තියාන කිසිදු වෙනසක් අත්පත් කරන්න විකුණන්න මොනවද ඉතුරු කරන්න තියෙන්නේ? වතු ටික විකුණනවා, කර්මාන්සල ටික විකුණනවා, සේවාවන් ටික විකුණනවා. තව ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද අපිට? බලශක්ති සහ මූල්‍ය විතරයි. මූල්‍ය වෙනද පොලේ ගත්තොත් නේද බැංකු මූල්‍ය සමාගම් 37ක් විතර තියෙනවා. මේ 3-4 ආණ්ඩු සතු තිබෙන්නේ. ඉතුරු ඔක්කොම පෞද්ගලික අංශ. දැන් කවුරු හරි හිතනවද මේ බලශක්ති ඉතුරු වෙලා තියෙන ටිකයි මූල්‍ය වෙනද පොලේ ඉතුරු වෙලා තියෙන ටිකයි අත්තරපුවාම මේක ස්වර්ග රාජ්‍යයක් කරනවා කියන නේද? ඉතින් වතු විකුණනකට තෝ අපිට කිව්වනේ. කර්මාන්සාල විකුණනකට තෝ අපිට කිව්වනේ. පේස කර්මාන්සාල විකුණනකට තෝ අපිට කිව්වනේ. මේවා බර. මේ වගේ තමයි ආර්ථික සමෘද්ධිය අත්පත් කරගන්නේ. මේ වගේ රැකී රක්ෂා අවස්ථා හැදෙනවා. මොනවද හැදුණු රැකී රක්ෂා අවස්ථා? ඇකුළුණා. ආර්ථික ඇකුළුණා. මේක සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා මේ ඔක්කොගෙන් පෙන්නු කරන්නේ මේ ආර්ථික පාය මාර්ගයත් මේ දේශපාලන ගමන් මගත් දෙකම වෙනස් කිරීම ඇරෙනකොට නේද? ප්‍රතිහුවගත කරන්න ඕන මොකද්ද? හරිනම් මේ ආණ්ඩු ප්‍රතිවගත කරන නේද මේක වෙනස් කරන්න ඕන මේ පාලනයන් අන්න ඒක තමයි මේ සඳහා අපි අනුගමනය කරන්න ඕන අපි තෝරාගත්තේ මාවත කියන එක තමයි අපේ යෝජනාව